ඔබට ඔය මනුස්සකය ලැබුණේ ඔය ටික කරගන්නද? ඔබ දන්නවද පින්වතුනි මොනතරම් භයානක අඩියකද ඔබ ඉන්නේ කියලා? ඔබ කවුරු වුණත් පැවිදි අපිටත් එච්චර තමයි. අපි කවුරු වුණත් එච්චරයි. ස්වභාවය එකයි. අනිත් ඒවා ඔක්කොම සම්මුති නේද? දැන් මං මුලින්ම ඔබගෙන් ඇහුවේ පින්වතුනි ඔබ කවුද කියලා. එතකොට ඔබ කී එක්කෙනෙක් කියනවා මං නිමල්. තව එක්කෙනෙක් කියනවා මං දොස්තර මහත්තයා. තව එක්කෙනෙක් කියනවා මං සභාපතිතුමා. තව එක්කෙනෙක් කියනවා මං ජනාධිපතිතුමා. දැන් ඔය ඔබ ගැනද ඔය කියන්නේ? නැත්තම් සමාජය විසින් ඔබට දීපු එකක් ගැනද ඔය කියන්නේ? පින්වතුනි සමාජය විසින් ඔබට ඔය දීපු එකක් විතරයි ඔය. ඔබ නිකම් මනුස්සෙක්. ඉතින් අපිත් ඔක්කොම සම්මත කරලා මෙතන දෙමුක සභාපතිකමක් කාට හරි. සභාපතිකම කියන එක පින්වතුනි උප්පත්තියෙන්ද හම්බුනේ? සභාපතිකම කියන එක ඔබට හම්බුනේ පින්වතුනි ඔබගේ මොකක් හරි ඔය තනතුර හම්බුනේ මිනිසුන්ගෙන් නේද? මිනිස්සු ටිකක් එකතු වෙලා ඔබට කියනවා ඔබ තමයි සභාපති. එහෙනම් ඔබට පින්වතුනි ඒක ලැබිච්ච එකක් මිසක් පින්වතුනි ඔබට උරුමෙට ආපු එකක් නෙමෙයි නේද? එහෙනම් හොඳට කල්පනා කරගෙන බලන්න පින්වතුනි ඔබ මොකක් වෙනුවෙන්ද ඔය ජීවිතේ ගත කරන්නේ? සභාපති වෙලා සභාපතිකම රැක ගැනීම උදෙසා ඔබ ජීවිතේ ගත කරනවා නේද ඔය? ඉංජිනේරුවා වෙලා ඉංජිනේරුකම රැක ගැනීම උදෙසා ජීවිතේ ගත කරනවා නේද ඔය? ගුරුවරයා වෙලා ගුරුවරකම රැකගෙන ඉන්න වැඩපිළිවෙල කරගෙන යනවා නේද ඔය? ඉතින් ඔබට ඔබ නෙමෙයිනේ ඔය. ඔබට සමාජය දීපු එකක් නේ. ඔබ ඔය රකින්න උත්සාහ කරන්නේ ඔබව නෙමෙයිනේ පින්වතුනි. ඔබට සමාජය දීපු එකක් රකින්නනේ ඔය මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ. දැන් ඔබ සමාජය දීපු එක රකින්න දැන් ඔබ රකින්නේ කවුද? කවුද ඔබ රකින්නේ? ඔබ අම්මා වෙලා අම්මගේ කාර්යය කරගෙන යනවා. තාත්තා වෙලා තාත්තගේ කාර්යය කරගෙන යනවා. කොහෙන්ද ඔබගේ කාර්යය කවුද කරන්නේ? හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි මම මේ කියන දේ. මම කියවන ඔබගේ ජීවිතය ගැන කතා කරන්න කියලා. දැන් ඔබගේ කාර්යය කවුද කරන්නේ? ඒකට එකෙක්වත් නැහැ. ඔබ රස්සාව කළ අවුරුදු 60 දී පෙන්ෂන් යනවා. දැන් ඔබ කවුද? අන්න දැන් පන්සල මතක් වෙනවා. ඇයි? දැන් යන්තම් පේනවා මොකද්ද? මං දැන් මට මොකද වෙන්නේ? මෙච්චර වෙලා රැක්කේ මොකද්ද? මෙච්චර කල් රැක්කේ අර දීපු එක. සමාජය විසින් දීපු එක. ඔන්න දැන් මතක් වෙලා තියෙනවා මං. සමහරුන්ට ඒත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අවුරුදු 60 විතර ගිහිල්ලා පෙන්ෂන් ගියාට පස්සේ ඔන්න දේශපාලන මහත්තයෙක් කල්ලගෙන ඉවරලා ගන්නවා සාම විනිසුරු මුළු දිවයිනටම. දැන් තව එකක් තියෙනවා රකින්න. මම මේ එහෙම අයිට දොස් කියන මෙහෙම බයින්ව නෙමෙයි. මම මේ ඔබට පෙන්වන්නේ යථාර්ථය. ඒ අය බොහොම හොඳ පිරිස. ඉතින් එයාට දොස් කියන මෙහෙම නෙමෙයි. වැරදියට අල්ලන්න එපා මේ කියන එකක්වත්. ඔබගේ යහපතට මේක අල්ලගන්න මේකේ වැරදි අල්ලලා ඔබට යහපතක් වෙන්නේ නැහෙනි. වැරදි අල්ලන්නේ නැතුව හොඳ ටික විතරක් අල්ලන්න. හොඳ පැත්ත අල්ලන්න. මේක වැරදි පැත්තක් මං කියන්නේ නැහැ. ඉතින් ඔබට වැරදි පැත්තක් තේරුනොත් මේක හිංසයි මම මෙහෙම කිව්වේ. එහෙනම් අවුරුදු 60න් පස්සේ තව එකක් දාගෙන ඉවරලා ඒක රැකගෙන යනවා ඊට පස්සේ. ඊට පස්සේ පින්වදෙනි මැරෙනවා, මැරිලා කුණු පෙරේතයා වෙනවා. දැන් කවුද ඔබව බලාගන්නේ? සිහි කරලා බලන්න පින්වදෙනි ඔබගේ ආච්චි කෝ කියලාද? මතක් කරලා බලන්න ඔබගේ අම්මා මලානන් අම්මා කෝ කියලා, තාත්තා මලානන් තාත්තා කෝ කියලා මතක් කරලා බලන්න. මොකද්ද උනේ කියලා බලන්න මේ මිනිසුන්ට. ඔබගේ අම්මා තාත්තත් ඔබ වගේම ජීවිතයක් ගත කරලා ගිහිල්ලා අන්තිමට මැරිලා ගියා කෝ දැන් බලන්නේ අය. ඉතින් ඔබට මොලයක් බුද්ධියක් තියෙනව නම් වැටෙහෙන්න එපා පින්වතුනි. ඒ මිනිසුන්ටත් මොනවද උනේ විනෝදේ හොයාගන්නවත් බැරි නම් මටත් ඔය ටිකමනේ වෙන්නේ. මටත් වෙනච්ච දේ හොයන්න එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහනේ. ඊට පස්සේ මටම නේද මේ ටික කන්න වෙන්නේ කියලා ඔබට වැටහෙන්නේ නැද්ද? අර අමාරුවෙන් ගත්ත මනුස්ස ජීවිතේ පින්වතුනි මිනිස්සු ටිකක් ඔබව උඩ දාලා දුන්නට පස්සේ
ඒ උඩදාල දීපයක ආරක්ෂා කරගෙන යන අර වටින මනුස ජීවිතය ඔබ ගත කළා. දැන් ඔබගේ වයස කීයද කියලා බලන්න. බලන්න ඔබ ජීවිතේ කොච්චර කල් ගිහිල්ලාද කියලා පින්වතුනේ. මොකද්ද ඔබ කළේ? කෑම බිව්වා, නිදාගත්ත, දරු හැදුවා. ගෙදර කුස්සියේ අලු බොක්කේ ළඟින බලුවත් කියනවා මොකද්ද? මාත් අපේ හාම්පුතා වගේම තමයි කෑව බිව්වා, නිදාගත්තා, දරුව හැදුවා. ඌ අහන වැති මායි හාම්පුතයි අතර තියෙන වෙනස මොකද්ද? ඔබට කියන්න වෙන්නේ බල්ලෝ, උඹ ඉන්නේ සුගතියේ, මං ඉන්නේ දුගතියේ. ඇයි? උඹට නිකං කන්න හම්බ වෙනවා, මම හම්බු කරගෙන කනවා. කවුද සුගතියේ ඉන්නේ එතකොට? බල්ලා. ඔබ ඔය ටිකම නම් කරන්නේ, එච්චරයි. එහෙනම් එතනින් එහාට දෙයක් ඔබගෙන් සිද්ධ වෙන්න ඕනේ පින්වතනේ. ඒකයි ඔබට මේ මතක් කරලා දෙන්නේ. එහෙනම් මොන තනතුරේ ඔබ හිටියත් ඔය එකක්වත් අදාළ නැති බව ඔබට වැටහෙන්න ඕනේ දැන්. දැන් අපිට මූණ දෙන්න තියෙන්නේ පින්වතනේ මේ ඇත්ත ලෝකෙට. ඔබ මවාගත්ත ලෝකෙට නෙමෙයි, ඇත්ත ලෝකෙට. ඔබ හරි වාසනාවන්තයි. ඔබ පුදුම වාසනාවන්තයි. ඇයි? ඇයි ඔබ වාසනාවන්ත? බලන්න, ඔබ වාසනාවන්තයි. මං දෙන්නද සරලම උත්තරයක්? ඔබ වාසනාවන්ත, ඔබ තාම මලී නැති නිසා. ඔබ මලා නම් මේ වෙනකොට කුණු පෙරේතෙක්. ඒකයි ඇත්ත. දැන් කියයි, එහෙම කොහොමද මම පිං කරනවානේ, අපි දිව්‍ය ලෝකේ නේ යන්නේ, අපි එහෙමනේ හිතන් ඉන්නේ. ගොඩාක් පිරිස් හිතන් ඉන්න නම් එහෙම තමයි පිංගතනි, මැරිලා දිව්‍ය ලෝකේ යන්න තමයි. නමුත් මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාවලට අනුව නම් පිංගතනි, ලේසියෙන් කෙනෙකුට දිව්‍ය ලෝකේ යන්න බෑ. ඔබ ඔය ලැබපු මනුස්ස ජීවිතේ ඔබට ආයි ලැබෙන්නෙත් නෑ ලේසියෙන්. කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකින්න වගේ වැඩක් වෙන්නේ ඔබට නැවත මනුස්සත් භවයක් ලැබෙන එක. දැන් ඔය කියන උදාහරණේ ඔබට තේරෙන්නේ නැත්නම් මම තේරෙන උදාහරණයක් කියන්නම්. මෙතන ඉන්න හැමෝම ස්විප් ටිකට් අරන් තියනව නේද? ස්විප් ටිකට් තියෙන්නේ. ඔබ ස්විප් ටිකට් ගන්නව අවුරුදු 50ක්. එක දිගට හැමදාම දවසකට එක ගානේ. ඒ හැමදාම ඔබට පළවෙනි තෑග්ග ඇදෙනවා. ඔබ ගන්න ස්විප් ටිකට් අවුරුදු 50ම දවසක් නැර ඔබට පළවෙනි තෑග්ග ඇදෙනවා. ඕන්න ඕක සිද්ධ වුණත් ඔබට නැවත මනුස්සත් භවයක් ලැබෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් ලේසි වැඩක්ද මේ කරගත්තේ? දැන් මං ඔය කියපු සම්භාවිතාව කොච්චරද කියලා කියන්න පුළුවන්? ඔබ ගත්ත ස්විප් ටිකට් වලින් පින්වදෙනි පළවෙනි තෑග්ග තාම ඇදිලා නැහැ නේද ඔබට? එහෙනම් පළවෙනි තෑග්ග කියන එක හැමදාම අවුරුදු 50ක් යනකම් ඔබට ඇදෙන්න ඕක වෙන්න පුළුවන් දෙයක්ද? ලේසියෙන් වෙන්න බෑ කියන්න බෑ. වෙන්න පුළුවන්. හැබැයි වෙන්න තියෙන සම්භාවිතාව බිඳුවට කිට්ටුයි නේද? ඔබට මොළය බුද්ධියක් තියෙනවා නම් ඕක තේරෙනවනේ පින්වතුනි. එහෙනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආයි ඔබට ලැබෙනවා කියන එක කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකින්න වගේ වැඩක් නම් ලේසි වැඩක්ද මේ කරගත්තේ ඔබ? ඔබට දැන් අවුරුදු 20යි නම් ඔබ අවුරුදු 20ක්ම ඇයි ඔය නාස්ති කරගත්තේ? එහෙනම් අවුරුදු 50 කෙනා ගැන මොන කතාද? ඔබ වාසනාවන්තයි කියලා කිව්වේ ඒකයි පින්වතුනි. ඔබ තාම මලේ නැති නිසා ඔය හිටපු විදිහට මලා නම් ආච්චිගේ දිහාම තමයි යන්න වෙන්නේ, ආතගේ දිහාම තමයි යන්න වෙන්නේ. වැඩි ඈතක නෙමෙයි, ගෙටම අල්ලලා තියෙන අසූචිවලේ.
ඉඳගෙන අසූචි කන්න වෙන්නේ තලු මරමර. ඔබගේ ජීවිතවලට ඔය දැත්ත උදා කරගන්න එපා. තථාගතයන් වහන්සේගේ දහම මේ ලෝකේ තියෙනවා පින්වතුනි. මේ උත්තරීතර යතිවරයන් වහන්සේලා ඒ දහම රැකගෙන ආවා. ඒ රැකගෙන ආපු මේ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න හැම කෙනාම